කොහොමද ඉතින් ඔයාලට ජපානය කියලා කියපු ගමන් අපේ මතකයට එකපාරම එන්නේ සකුරානේ. හැබැයි ඒත් එක්කම තව දෙයක් මතක් වෙනව නේද? ඒ තමයි මේ ෆුජි ගිනිකන්ද. ඉතින් අපි මේ ඇවිත් ඉන්නේ ජපානයේ හදවත බඳු එහෙමත් නැත්නම් ශතවර්ෂ ගණනාවක් පුරා සිට පූජනීයත්වයෙන් සැලකෙන ෆුජි කන්ද බලන්න. ජපන් වලින් ෆුජිසන් විදිහට තමයි හඳුන්වන්නේ. මේ ෆුජිසන් සක්‍රීය ගිනි කන්දක්. එය මීටර 3776ක් උසින් යුක්තයි. ෆුජි ගිනි කන්දේ මුදුනටම යන්න පුළුවන් වුණත් අද නම් අපි ආවේ මේ අවට වටපිටාවේ ලස්සන බලන්න. මේ වෙලාව නම් ගොඩක් හොඳ වෙලාවක්. මොකද ෆුජි කන්ද වලාකුළු වලින් වෙහිලා නැහැ. මේ පරිසරයේ නිතරම වෙනස් වෙන නිසා මේ තරම් පැහැදිලිව ෆුජි කන්ද හැම වෙලෙම දකින්න ලැබෙන්නේ නැහැ. Find the best place.
වැටෙන්නේ ගොවි පෙළකට. ෆුජි අවට මේ වගේ දිවා ආහාරය ගන්න පුළුවන් ගොවි පෙළවල් කිහිපයක්ම තියෙනවා. මෙතන තියෙන කෑම වර්ග ගොඩක් නැවුම් නිසා සාමාන්‍යයෙන් කඩෙන් මිලදී ගන්න ආහාරවලට වඩා රසින් ගොඩක් වැඩි. ෆුජිකන්ද අවට තියෙන විශාලතම ලාවා ගුහාව බලන්න. සයිකෝ වවුල් ගුහාව විදිහට තමයි හඳුන්වන්නේ. මීටර 300කට වඩා දිගින් යුක්ත මේ ගුහාව නිර්මාණය වෙලා තියෙන්නේ ෆුජිකන්දෙන් ආපු ලාවා වලින්. ලාවා මතින් වැඩුණු වනාන්තරයක් හරහා තමයි මේ ගුහාවට මාර්ගය සාදලා තියෙන්නේ. මේ ගුහාවේ තියෙන විශේෂත්වය තමයි ශීත කාලයේදී උණුසුමත් ගිම්හානයේදී සීතලත් තිබීම. ඒ නිසා අතීතයේ වවුල් රජදහනක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒකයි මේකට වවුල් ගුහාව කියලා කියන්නේ.
මගේ මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ෆුජි කන්ද පාමුල තවත් ලස්සන තැනකින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඒකත් මතකැත්තෝ බලන්න. ඒ වගේම මගේ යෝගෙන් එසේ YouTube channel එක subscribe කරලා යාළුවන්ටත් share කරන්න. අපි මේ ගිය ගමන්වල ලස්සන photos බලන්න යෝගෙන් එසේ Facebook page එක වගේම Instagram page එකත් follow කරන්න. එහෙනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි.